මේ කෝලං තුලින් එදා සමාජෙ හිටපු වැඩිහිටියෝ බලාපොරොත්තු වෙලා තියෙනවා අරමුණු දෙකක්. එකක් තමයි සමාජයට වැඩදායි බෞද්ධ දර්ශනය පිළිබඳව හැඟීමක්. ඒ නිසා සස ජාතකය, විස්තන්තර ජාතකය, ඒ වගේ ජාතක කතා මේ විශ්මූණු පැරදගෙන කෝලම් අනුසාරයෙන් ඉදිරිපත් කරනවා. ඊට අමතරව එදා සමාජ මිනිස්සු ජීවත් වෙලා තියෙන ලොකු පීඩනය. මේ පීඩනය ඒ මිනිස්සුන්ට එකේලේ ප්‍රකාශ කරගන්න බැරි තත්ත්වයක් තිබිලා තියෙනවා. ඒ නිසා උපහාසය කැටි කරලා මේ කෝලම් කලාව තුළ කාමී කෝල, ලදි කෝලම වගේ ඒ අපේ රට යටත් කරන් හිටපු පරදේශක්කාරී අපට නොගැලපෙන දේවල් උපහාසයෙන් නැස්තලා තියෙනවා. හැබැයි මේක කර්මාන්තයක් විදියට, ශිල්පයක් විදියට වැඩි දියුණුනේ අම්බලන්ගොඩ හිටපු කලාකරුවන් නම්. ඒ කලාකරුවන් ගත්තාම ආර්යපාල දුරුතුමල්ලගේ පරම්පරාව, ආර්යපාල මහත්මයාගේ පියා ඕදිරිස් කෝලම් කලාවත් එක්ක බැඳිලා තියෙනවා. එන ඕනම කෙනෙකුට බලා ගන්න පුළුවන් විදියට අම්බලන්ගොඩ ආර්යපාල විසුමුණු කෞතුකාගාරයත්, දුක්කාවඩු විසුමුණු කෞතුකාගාරයත් තියෙනවා. මෙන්න මේ දෙකට ගියයින් පස්සේ පුළුවන් ඇත්තටම අම්බලන්ගොඩ කෝලම් කලාව කොහොමද ප්‍රචලිත වුණේ කියන ඉතිහාසය හරියට ඇත්තට